ඇත්තම ජනතාවගේ හැසිරීම බොහෝ ප්‍රමාණිකර සතුටුදායක මට්ටමක් තියෙනවා. මම විනය ගැන කියලා කිව්වේ සමස්තයක් හැටියට. හැබැයි ඒ තුලින් නිරෝධායන ක්‍රියාවලියට පටහැනි වුණා. නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය නැති වුණා. ඒ ගැන අපි ක්‍රියා කරන්න ඕනේ. ඒක තමයි ශ්‍රී ලංකා පොලිසියට මිනිසු බඩ ගෙවන්නේ. මේකෙන් මට පුද්ගලිකව පහරක් එල්ල වුණා නම් මම එච්චර කලබල වෙන්නේ නැහැ ඒකට. ඒ අය සමග මගේ කිසි යමනාපයක් තරහක් නැහැ. හැබැයි ඒ වෙලාවේ මට මගේ දියණියවත් මේකට සම්බන්ධ කරගන්න උනේ ජනතාවට පණිවිඩයක් දෙන්න ඇයි බොහෝ ප්‍රමාණිකර සතුටුදායක මට්ටමක් තියෙනවා. අපි නිරන්තරයෙන් කිව්වා ආකාරයට ජනතාව කටයුතු කළා. ඒ වගේම විශේෂයෙන්ම පාරිභෝගික සේවා සපයන ආයතන කටයුතු කළා. ඒ වගේම බොහෝ කර්මාන්ත ශාලා ඒ වගේම රාජ්‍ය ආයතන ඒ ක්‍රමයට අනුගත වෙමින් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ අනුව සෞඛ්‍ය සිරිත්විරිත් වලට මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. අත් දෙක පිරිසුදු කරගන්න ක්‍රියාවලිය ඒ වගේම දුරස්ථභාවය ඒවත් එක්ක කටයුතු කිරීම හොඳ තත්ත්වයක් හැටියට තමයි පේන්නේ දැන්. ඇත්තටම ගත්තොත් ඒ මම විනය ගැන කියලා කිව්වේ සමස්තයක් හැටියට. හැබැයි මේ සෞඛ්‍ය පුරුද්දත් එක්ක ඒ පැත්තේ විනය ඇති වෙලා තියෙනවා. නමුත් තව ඉතින් විනය පැත්තෙන් දියුණු වෙන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. අපිට දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් බස් එකක් කෝච්චියක් නවත්තපු වෙලාවට වෙන රටවල් වල නම් ඉස්සෙල්ලම කුඩා ළමයි වඩාගෙන ඉන්න අයට යන්න දෙනවා. ඊට පස්සේ වයසක අයට යන්න දෙනවා. ළමයින්ට යන්න දෙනවා. ගැබිනි මව්වරුන්ට යන්න දෙනවා. ඉතින් අන්නේ වගේ දේවල් තව පැත්තෙන් අපි තාමත් දියුණු වෙන්න ඕනේ. නමුත් සෞඛ්‍ය පැත්තෙන් යම් තාක් දුරකට මේ මාස දෙක කාලය තුල මිනිස්සු ඒ පුරුදු අනුගමනය කරන්න කටයුතු කරලා තියෙනවා. නෑ ඇත්තටම දැන් අපි විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම මේ තත්ත්වයට අනුගත වෙලා තියෙනවා. දැන් ඒකට හේතුව දහවල් කාලේ මිනිසුන්ගේ සංචරණයන් සිද්ධිය සිද්ධ වෙන්නේ. නමුත් රාත්‍රී කාලේ විවිධ සාද උත්සව ඒ වගේ දේවල් පවත්වන්න හැකියාවක් තියෙනවා. සමූහයක් වශයෙන් එකතු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට අර සෞඛ්‍ය දැන් දවල් කාලේ මිනිස්සු සංචරණය කරත් ගමන් කළත් ඒ වගේ වෙලාවට සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙනවා. නමුත් රාත්‍රී කාලේ එකතු වුණාට පස්සේ මත්පැන් වගේ දෙයක් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වගේ දෙයක් ගත්තොත් ඒවැය සම්පූර්ණයෙන්ම ඈත් වෙලා නැවත එකිනෙකාට සමීප වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම රාත්‍රී කාලයට මේ ආකාරයට කටයුතු සිදු වෙලා තියෙනවා. ඔව් දැන් මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් එක්ක. එහෙම දෙවිධයකට අපි දකින්නේ නැහැ. සෞඛ්‍ය බලධාරීන්ගෙත් පොලිසියෙත් දෙපැත්තෙම තීරණ අනුව තමයි කටයුතු කරන්නේ. ඇත්ත වශයෙන්ම අපිට යම් කිසි ආකාරයකට නීතියේ තියෙන වගන්තියක් කඩ කරලා කියලා තියෙනවා නම් ඒ වගන්තිය අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. මානව හිමිකම් කොමිසම සභාවට අයිතියක් තියෙනවා ඒ ගැන විමසන්න. ඉතින් අපි ඒවට උත්තර දෙනවා. එහෙම කිසිම ආකාරයකින් නතර වීමක් වෙලා නැහැ. මොකද සමහර විමර්ශන කරපුවා ඒ නීතියේ වගන්තියට පටහැනි බවට තොරතුරු ලැබුණේ නැහැ. නමුත් සමහර ඒවා විමර්ශන කරලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටිට අපි ගත්තොත් ඔබට ඔබ දකින්න ඇති සමහර පළ කරපු ප්‍රවෘත්ති නිරෝධායන ක්‍රියාවලියට බාධා වෙන. මොකද්ද ඒ බාධාවක් වෙන්නේ? කොරෝනා මරණ සම්බන්ධව. ඉතින් ඒව හංගගෙන ඉන්නවා කියලා ඒක සම්පූර්ණ බොරුවක් වුණා. එතකොට ඒ තුලින් නිරෝධායන ක්‍රියාවලියට පටහැනි වුණා. නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය නැති වුණා. ඒ අනුව නීතිය වරදක් සිද්ධ වුණා. ඒ ආකාරයට තමයි අපි අත්අඩංගුවට ගත්තේ. ඉතින් අපි සමහර පළකිරීම් විමර්ශනය කරලා බලනකොට එවැනි වරදක් සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි මේ සම්බන්ධව විමර්ශනය කරේ නැත්තම්
විමර්ශනය කරන්න ආයතනිකුත් නැහැ. ඉතින් මිනිස්සුන්ට ඕනෑම අදහසක් පළ කරන්න පුළුවන් ඇත්ත දෙයක්. ඇත්ත නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කාටවත් ඒක අභියෝගයට ලක් කරන්න බෑ. හැබැයි බොරු දෙයක් පළ කරලා ඒ තුලින් සමාජයේ වෙනත් ක්‍රියාවක් ඇති වෙනවා නම් ඒක සමාජයේ අපගමණයට හේතු වෙනවා නම් ඒක කොරෝනා මර්ධනයට බාධාවක් වෙනවා නම් ඒක රටේ අපරාධ යුක්ති ක්‍රමයට බාධාවක් වෙනවා නම් ඉතින් ඒ ගැන අපි ක්‍රියා කරන්න ඕනේ. ඒක තමයි ශ්‍රී ලංකා පොලිසියට මිනිස්සු පඩි ගෙවන්නේ. නැති ඒක සම්පූර්ණ අසත්‍යයක්නේ. ඉතින් අන්තිමට මගේ එහෙ ඉගෙනුම ලබන දියණියටත් මේ ගැන ප්‍රකාශයක් දෙන්න වුණා. මේකෙන් මට පුද්ගලිකව පහරක් එල්ල වුණා නම් මම එච්චර කලබල වෙන්නේ නැහැ ඒකට. මොකද හේතුව ඉතින් අපිට ඕන තරම් ඒ වගේ අසත්‍ය ප්‍රචාර එල්ල වෙලා තිනේ ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වෙලාවේ මට මගේ දියණියවත් මේකට සම්බන්ධ කරගන්න උනේ ජනතාවට පණිවිඩයක් දෙන්න ඇය ඉන්නේ එහෙ කියලා. මොකද ඒකට හේතුව එහෙම නුණා නම් ජනතාව අතර මතයක් ඇති වුණා නම් මේ කතාව ඇත්තක් කියලා එහෙනම් මම මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා කියන හැම එකක්ම ජනතාව පිළිගන්නේ නැහැ බොරුවක් වෙනවා. මොකද මේ අසත්‍ය ප්‍රචාරය මාධ්‍යට එන දවසට දවස් දෙකකට පස්සේ තමයි කොළඹ නගරයේ ගම්පහ ලිහිල් කරන්න කටයුතු කරලා තිබුණේ. ඒක මම මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා කියන්න ඕනේ ලිහිල් කරනකොට කටයුතු කරන ආකාරය මොකක්ද කියලා. ඒතකොට ඒකට ලොකු බාධාවක් වෙන්න තිබුණා මේ අසත්‍ය ප්‍රචාරය ජනතාව පිළිගත්තා නම්. ඉතින් ඒක නිසා තමයි ඒකට ඒ වෙලාවෙම ප්‍රතිචාර දැක්වේ. නමුත් ඒ අය සමග මගේ කිසි යමනාපයක් තරහක් නැහැ. නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ මම එදා ඒ කියපු දේවල් ජනතාව අතරට හරියට ගියා ජනතාව පිළිගත්තා. ඒ අනුව ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි එහෙම පිළි නොගත්තා නම් සමහර වෙලාවට මීට වඩා කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙන්න තිබුණා. මිනිස්සු එක් රැස් වෙන්න තිබුණා. ඒ වගේම රෝග ලක්ෂණ එලි කරන්නේ නැතුව ඉන්න තිබුණා. හංගගෙන ඉන්න තිබුණා. ඒ නිසා මම ඇත්තටම සතුටු වෙනවා මට මේ ක්‍රියාවලියට ඍජුව දායකත්වය දෙන්න ලැබීම ගැන. ඒක සම්පූර්ණ බොරුවක්නේ. දැන් මේ අපි මේ වැඩසටහන පටන් ගන්න අද දවස වෙනකොට දවස් 3කට ඉස්සෙල්ලා බෙලරුස් වල ඉඳලා ෆ්ලයිට් එකක් ආවනේ. ඉතින් ඒ ෆ්ලයිට් එකේ ඒ ළමයි පිරිසක් ආවා. ඉතින් එහෙම ඒක සම්පූර්ණ අසත්‍යක් බව ඒකෙන්ම පෙවුණා. ඒ ඉඳලා ගුවන් යානයක් ආවා. එන්ඩෝන ශිෂ්‍යව ආවා. ඒක කිසිම බාධාවක් ඇතර මමත් ඒක දැක්කා. දැන් ඒ ගැන විමර්ශනයක් කරනවා. අපි කිසිසේත්ම මෙහිදී කොරෝනා එහෙම නැත්නම් COVID-19 ව්‍යාප්තිය පාලනය කරගන්න උත්සාහ කරනවා මිසක් ජනතාවට වද දෙන්න පහර දෙන්න ජනතාවට අපහසුතාවයට පත් කිරීම අපේ අරමුණ නෙමෙයි. පොලිස් නිලධාරීන් කවුරු හරි එහෙම කරලා තියෙනවා නම් ඒගොල්ලෝ පුද්ගලිකවත් ඒ වගේම ඒගොල්ලන්ගේ ඉහළ නිලධාරීන් සමූහයක් කරලා ඒකට වග කියන්න ඕනේ. ඒ ගැන අපි කටයුතු කරමු. නෑ දැන් අපි වරදක් කරාට පස්සේ අපේ ආයතන සංග්‍රහයේ ඒ වගේම පොලිස් රෙගුලාසිය අනුව ඒ වැඩ තහනම් කරනවා. නමුත් ඒ ආයතන ඒගොල්ලෝ අභියාචනයක් ඉදිරිපත් කරාම නැවත සීවිට ගන්නවා. හැබැයි සීවිට ගත්තා කියලා නෑ. ඒගොල්ලන්ට අදාළව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වනවා. මූලික පරීක්ෂණයක් පවත්වනවා. ඒ විධිමත් විනය පරීක්ෂණේ නනාවරණය වුණොත් මේක ඔප්පුනොත් ඔවුන්ට ඒ ආකාරයට පොලිස් විනය සංග්‍රහයට අනුව අපි කටයුතු කරනවා. දැන් ඒ පරීක්ෂණ විධිමත් විනය පරීක්ෂණය මූලික පරීක්ෂණය ආරම්භ කරලා තිනු. ඊට පස්සේ ඒගොල්ලන්ට චෝදනා පත්‍ර දීලා විධිමත් විනය පරීක්ෂණයක් පවත්වනවා. නෑ අතරම දැන් මේ කොරෝනා කාලයේ තුල අපරාධ වාර්තා වුණේ ගොඩක් අඩුවේ. හැබැයි ඉතින් පරණ විමර්ශන යම් කිසි ආකාරයකින් බාධා වෙන්න ඇති කියලා මටත් හිතෙනවා. හැබැයි ඒ වුණාට විමර්ශනය කරන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න එපා.
මේ තියෙන වසංගතයෙන් රට බේරා ගැනීම අනිත් ඔක්කොට වැඩිය වටිනවා. ඉතින් ඒක නිසා අපිට යම් යම් අතපසුවීම් වෙන්න තිබුණා. ඒ අතපසුවීම් වුණාට මිනිස්සු ඒ අතපසුවීම් වෙනවා කියලා ඒවට මුල් තැන දීලා කටයුතු කරා නම් කොරෝනා පාලනය කරගන්න බැරි වෙනවා. එතකොට අපේ රටේ මරණ සංඛ්‍යාව ඇමරිකාවේ ස්පාඤ්ඤය වගේ වෙයි. ඉතින් අපි දායකත්වය දක්වපු වින්දා ඒක පාලනය වුණා. මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. අනිත් දේවල් කරන්න. ඉතින් ඒක නිසා අපි ලැබපු යහපත ජයග්‍රහණය කොරෝනා වලට මැදිහත් වෙලා අර අපරාධ විසඳන්න තියෙන ප්‍රමාදයට වඩා වැඩි. නෑ එහෙම මම නම් දකින්නේ නෑ. පොලිස්වදාරීන් 84,000ක් ඉන්නවා පොලිසියේ. ඒ කාටවත් කොරෝනා වැළඳුනේ නෑ. ඒගොල්ලන්ට විශේෂ දීමනාවක් ගෙවුවා රුපියල් 5000ක්. පොලිස් නිලධාරීන්ට මාස 3ක කාලයක් ඇතුළත කියලා පීඩනයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද අපි පුහුණුවක් ලැබලා තිනවා. අපි සාමාන්‍ය පුරවැසියෙකුට වඩා පොඩ්ඩක් එහා ගිහිල්ලා පුහුණුවක් ලැබලා පොලිස් විද්‍යාලවල ඉඳලා එක දිගට ඒ අත්දැකීම් ලැබලා තිනු. ඉතින් අපි ඒවට මුණ දෙන්න ඕනේ. මේ සියයට එක්කෙනෙක් දෙන්නෙක් ඇති පොලිස් නිලධාරීන් එහෙම යම් පීඩනයකට ලක් වෙච්ච අය. නමුත් සමස්තයක් හැටියට අපි හදවතින්ම තමයි මේකට දායකත්වය දෙන්නේ. අනිවාර්ය කියලා නෙමෙයි කිව්වේ, අපි ධෛර්යමත් කරනවා කියලා එන්කරේජ් කරනවා කියලා. ඒකට හේතුව තමයි දැන් අපිට ඒකම තමයි මේ පොලිසියට කොවිඩ් වගේ දෙයක් ආසාදනය වුණේ නැත්තේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මුඛාවරණයක් පැළඳීම පිළිබඳව අපි හැම වෙලෙම වෛද්‍ය මතයට ගරු කරන්න ඕනේ. වෛද්‍ය මත පිළිගන්න ඕනේ. නමුත් එහෙදි පොලිස්පති තුමා සඳහන් කරේ අපි ඒක අනිවාර්යම කියලා නෙමෙයි ධෛර්යමත් කරනවා කියන එක. දැන් මෙතෙන්දි ප්‍රශ්නේ තියෙන්නේ මේ කොවිඩ් එකත් එක්කනේ මේක තියෙන්නේ රටම ආසාදිත කලාපයක්. යම් විදියකින් අපි වෙනදා කටයුතු කරන ආකාරයට කටයුතු කරා නම් තවත් අය ඔහොම පාරට එන්න තිබුණා. එක්ග්‍රැස් වෙන්න තිබුණා. එහෙම එක්ග්‍රැස් වුණා නම් වෙන්නේ මේ රෝගේ එක රෝගියෙක් හිටියා නම් මේක ආසාදිනේ වැඩි වෙනවා. ඒකට අධිකරණ මේ ක්‍රියාමාර්ග ගත්තොත් තමයි අනිත් අයත් ඒකට එන්නේ නැතුව නවතින්නේ. ඒක නිසා තමයි එහෙම ක්‍රියාමාර්ග ගත්තා. අපි එක පිළිගන්නේ නැහැ. අපි මේ කොරෝනාත් එක්ක තමයි ඒ ක්‍රියාමාර්ගය. නැද කාලෙන් කාලෙට මේ වගේ තත්ත්වයන් මතුවෙනවා. ඉතින් අපි නම් මේ සමාජයේ සමූහ වශයෙන් සිදුවන මේ අපරාධ දිහා දකින්නේ පාතාල ක්‍රියාවක් හැටියට නෙමෙයි. මේවා නිකන් මේ සමාජයේ මොකෙක් හරි එක්කෙනෙක් දෙන්නේ කාලෙන් කාලෙට මතුවෙනවා. ඉතින් ඇත්තටම ඒ ප්‍රදේශවල පොලිස් නිලධාරීන්ගේ සමහර වෙලාවට තියෙන අකාර්යක්ෂමතාවයන් මේකට හේතු වෙන්න පුළුවන්. නමුත් පොලිස් මූලස්ථානයේ පොලිස්පතිතුමා මේ ගැන පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. කණ්ඩායම් හදලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මේක තව ස්ට්‍රක්චර් එකක්, තව ව්‍යූහයක් හදලා බස්නාහිර පළාත තුළ විශේෂ ඒකක පිහිටුවීමේ අදහසකුත් දැන් සමේ.